2015 ලෝකස්ලන් තරගාවලින් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට මෞබිමේ ඒතරම් සුබදායි මතකයක් නෙවෙයි එක් දින තරඟවල ලැබුණේ. මේ තත්ත්වය මොනතරම් බරපතලද කියලා මතක් කරලා දෙන ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ ලබා ගන්න සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම හමුවේ එක් දින තරඟාවලියේ මුල් තරඟ දෙකම ජයග්‍රහණය කරලා ජය ගැනීම එක්ක දීර්ඝ අමිහිරි පරාජයන් රැල්ලකට තිත තියන ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 2019 ලෝකස්ලන් තරඟාවලියේ අපේ කණ්ඩායම පෙන්නපු මිශ්‍ර ප්‍රතිඵල එක්ක 2023 ලෝකස්ලානයට යන්න හොඳ පදනමක් ශ්‍රී ලංකාවට මේ තරඟාවලිය දමා ගන්න පුළුවන් වුණා. 2023 ලෝකස්ලානේ ඉන්දියාවේ තියෙන නිසා ආසියාවේ කණ්ඩායම් ආසියාවේදීම පරාද කරලා ලබා ගන්න ජයග්‍රහණ තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව අවසන් වතාවට ශ්‍රී ලංකාවේ මුණ ගැහුණු අවස්ථාවේ අපේ කණ්ඩායමට ලැබුණේ අමීරි වගේම ගොඩක් මතක හිටින පරාජයක්. එදා නයිනටුම් නටලා ශ්‍රී ලංකාව පරාද කරලා ලංකාවෙන් යන බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ හමුවන පළවෙනි අවස්ථාවේදීම එදා කළ දෙයට රිටර්න් එකක් දෙන්න අපේ අය සමත් වීම ගොඩක් වැදගත්. තරගාවලියට බංග්ලාදේශ කණ්ඩායම එන්නේ ශකීබ් මොටාසා නැතිව වුණත් කණ්ඩායම ගොඩක් සමබර අද්දකින් බහුල කණ්ඩායමක්. තරගාවලියේ පළවෙනි තරගයේ මාලිංගගේ තරගයක් වෙද්දී පිට්ටෙන් ඉහළ දක්ෂතා පෙන්වන කුසල් ජනිත් සමත් වෙන්නේ මේ අවුරුද්දේ ලබා ගන්න දෙවෙනි එක්දින ශතකයක් තමගේ නම ඉස්සරහින් සටහන් කරගෙන. මාලි ප්‍රදීප්ගේ පන්දුකරණයේ හමුවේ අසරණ වන බංග්ලාදේශ කණ්ඩායම පරාජයක් එක්ක තරගාවලිය ආරම්භ කරන්නේ තරගාවලියේ ඉදිරියෙන් ඉන්නේ බංග්ලාදේශය කියලා කියපු බංග්ලාදේශ ක්‍රීඩකයන් අන්තිම අසාර්ථක ක්‍රීඩකයෝ බවට පත් කරන ගමන්. මාලි නැතුව දෙවෙනි තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කාසියවාසිය අහිමි වුණත් ධනංජයක ප්‍රදීප් පන්දුවෙන් ලබා ගන්න ආරම්භයක් ලහිරු කුමාරගේ ඔරොත්තු දෙන්න අමාරු වේගයත් එක්ක බංග්ලාදේශය කාසියවාසිය ලබාගත් වාසිය ලබා ගන්න සමත් වෙන්නේ නැහැ. අකිලගේ නැවත පැමිණීම වගේම උදාන එක තරගයක් එළියේ ඉඳලා නැවත කණ්ඩායමට ඇවිත් පන්දුවෙන් පෙන්නපු හැකියාවන් එක්ක බංග්ලාදේශයේ මුලින් පන්දුවට පහර දීලා ලකුණු 240 සීමාවට එන්නත් සමත් වෙන්නේ නැහැ. ජයග්‍රහී ඉලක්කය හඹා යන්න පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු එල්ල කරන ප්‍රහාරය නිසා බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ජයග්‍රහණය ගැන හිතන්න තියෙන අවස්ථා ගොඩක් දුරට පළවෙනි පන්දුවාර කිහිපයේදීම විනාශ වෙලා යනවා. ෂෙවක් වර්ගයේ ප්‍රහාරකෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වෙනවා කියන එක ගැන ඕනෑටත් වඩා බලාපොරොත්තු තියාගන්න පුළුවන් මට්ටමේ ප්‍රහාරයක් එල්ල කරන අවිෂ්ක දැවි යන්නේ අනවශ්‍ය කලබලය නිසා. කිසිම පන්දු යවන්නෙක් මායිම් නොකර අවිෂ්ක දිගට හරහාට පන්දුවට පහර එල්ල කරන්න ගිහින් ලබා ගන්න පුළුවන් ශතක අහිමි කරගන්න එක නම් අපරාධයක්. තරගාවලි ජයග්‍රහණය අවශ්‍ය මොහොතේ ජයග්‍රහණයට ශ්‍රී ලංකාව කැඳවාගෙන යන කුසල් ඇන්ජලෝ සම්බන්ධතාවයත් එක්ක අපි ලබා ගන්න ජයග්‍රහණය මොනතරම් වැදගත්ද කියලා තේරෙන්නේ තරගාවලියේ දිනලා ආපසු හැරි බලද්දී. මෞබිමේ එක් දින තරගාවලි ජයග්‍රහණයක් අවසාන මාස 44 ඒ කියන්නේ අවුරුදු 4කට ආසන්න කාලයේ ලබාගෙන නැති තත්ත්වයක් එක්ක. කොහොමුණත් පසුගිය කාලේ මේ කණ්ඩායම් දෙක අතරේ අඩු වෙලා තිබුණු සුහදතාවයක් මේ තරගාවලියේ නැවත වැඩි වෙලා තියෙන විදිය අපි දැක්කා. පාස්කු දින ප්‍රහාරයෙන් පස්සේ ශ්‍රී ලංකාවට පැමිණි පළවෙනි කණ්ඩායම් විදියට ශ්‍රී ලංකාවට ආපු පළවෙනි ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම කියන ගෞරවය අපි බංග්ලාදේශයට පිරිනමන එකක් ගොඩක් වැදගත්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදින් ඔයාට සුබ දවසක්.